දැන් ඇහෙනව නේද පුතේ? හරි. හොඳයි, ස්ථානය දෙක. ස්ථානය දෙක. පුතේ තව ස්ථානයක් තෝරගන්න. හොඳද? ඒකටත් කරන්න තියෙන්නේ ඔය ටිකම තමයි. මොකද මුලින්ම කරන්න ඕන? දැන් මතකයිනේ? තැනක් තෝරගන්නවා නේද? අත්කාචියත් අරන්. ඕ වෙන තැනක් කියන්න දැන්. අර තැනම නෙවෙයි වෙන තැනක්. ඊට පස්සේ පසෙහි වර්ණය බලලා ඒක ලියනවා නේද? වැලි මැටි බොරළු තියෙන පසක්ද ඒක ලියනවා. ඊට පස්සේ පසෙහි දක්නට තිබෙන දේවල් ටික ලියනවා. පැහැදිලිද? ඊට පස්සේ මේ උදැල්ලකින් හරි නේද පස් නියදියක් අරගෙන ආයිමත් විනිවිද පෙනෙන බෝතලයකට දාලා නැවතත් වෙන බෝතලයකට දාලා නේද සොලවලා වතුර දාලා සොලවලා ආයිමත් තියන්න. තියලා ඊට පස්සේ අපි බලනවා මොනවද පතුලේ තැම්පත් වීලා තියෙන ද්‍රව්‍ය මොනවද කියලා බලනවා. ඊට ඉහළින් තියෙන්නේ මොනවද කියලා බලනවා නේද? ජලයේ පාවෙන දේවල් මොනවද කියලා බලනවා. ඒ ටික නැවත බලන්න ඕන. හැබැයි දැන් අර කලින් කරපු තැන නෙවෙයි වෙන තැනක නේද? හරි. පුළුවන්ද එතෙන් ඉඳ තියාගන්න පුළුවන්ද? හලෝ හලෝ ඔව් හලෝ ඔව් මේ මම ක්ලාස් එකේ මම තාත්තේ කියන්න ගන්නවා. පුළුවන් පුතේ ඉඳ තියාගන්න? ඉඳ තියා ගන්න පුළුවන්ද? ඇහෙනවද මාව? හරි, දැන් කතා කරන්න. පුළුවන්ද? පන්ති වරන්න ගියද? ඔව්, පන්ති ඉවර කරන වෙලාව නෙවෙයි දැන් මම කියන එක ඇහෙනවනේ නේද? හරි, දැන් මම කිව්ව දේ ඇහුනේ. ස්ථානය දෙකට අර විදියම දේවල් ටිකක් කරන්න ඕන. පැහැදිලි නේද? ඕනනම් ඔයාලට මේ වීදුරු බෝතල් දෙකක් අරගෙන ওই දෙකම එක වතාවේ කරන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔයාලා ඊට පස්සේ කරන්නේ අර වීදුරු බෝතල් දෙකේ අවසානයේ දැන් පැය භාගයක් තියලා ඔයාලා බලනවා නේද? ඊට පස්සේ සංසන්දනය කරන්න ඕන. වීදුරු බෝතල් දෙක සංසන්දනය කරන්න ඕන. මේ පස් නියදියේ යටම තැම්පත් වෙලා තියෙන්නේ මොනවද? මේකේ යටම තැම්පත් වෙලා තියෙන්නේ මොනවද? වෙනස්කම් බලන්න නේද? ජලයේ පාවෙන දේවල් සමහර විට වෙනස් වෙයි. පැහැදිලිද?
මැද මේ යටම තැන්පත් වෙලා තියෙන ඒවට වඩා උඩින් තැන්පත් වෙලා තියෙන දේවල් දෙකේ වෙනසක් දකින්න ලැබෙයි. පැහැදිලිද? එහෙනම් ඔයාලට එතෙන්දි තේරෙනවා පාස් හැම තැනම එක වගේ නෙවෙයි කියන එක. නේද? පාස් වල අපි තැන් තැන් වලින් වෙන වෙනම නියදි ගත්තොත් නේද? ඒක පරීක්ෂා කළොත් ඒකේ වෙනස ඔයාලට බලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඔය තැන් දෙකේම වෙන වෙනම කරන්න. හරි. එහෙනම් අපි පන්ති අවසන් කරනවා එහෙනම් ඒ වැඩේ කරන්න මේ ඉඳ හැබැයි ඔය අවසානයේ ඔයාලා මේ හොයා ගන්න ඕන මේ පස්නියදි දෙකේ නේද වෙනස්කම් මොනවද කියලා සංසන්දනාත්මකව සංසන්දනය කරනවා කියන්නේ මොකක්ද එතකොට දෙක බලනෝ නේද අරක බලනෝ මේක බලනෝ අරක බලනෝ මේක බලනෝ ඒ දෙකේ වෙනස්කම් හඳුනා ගන්න ඕන පැහැදිලිද හරි එහෙනම් ওই ටිකේ ෆොටෝ එකක් මට ওই ටිකේ ෆොටෝ එකක් ඔයාලා එවන්න ගෙදර වැඩ විදියට